May Primetime Sunrise Prouthi Prakashai Aibowan Subudasana Kudasana Pradhan Pawat Prakashaya Samagin Mama Gihan Udyoga Prathamen Avadanaya Sirasthala Veta හම්බන්තොට තෙල් ටැංකි බදු දීමේ උත්සාහයට එරෙහිව කණිජ තෙල් වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භයි. අද සිට යලි වැඩවර්ජනයක් ආරම්භීමට වෛද්‍යවරුන්ගේ තීරණයට සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක විරෝධය. විනිසුරු වරුණ්ඩ සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක්. අක්‍රීය වූ කෙරවල පිටිය බලාකාරයේ විදුලි ජනනය යථා තත්ත්වයට. Kanjatel Vurtia Samitiki Baki, Madimaratri, Sita, Akanda Vedavachinak, Arambakrati Bilava, Hamantur Varai Parastri Piti, Indra Tanki, Badudi Mata Iribai, Mapil Vanturu Prati Prakashi, Ataratura, Balapur Tuan Vaji, Vailindangi Sangame, Adapuru Ate Sita, Deepa Vyapta Vedavachinak, and Bimata Tirnekarati Bilava. Raji Vaidin Dharinge Sangame Pradhana Illi Makwani, Vaidi Pita Shishikra Kari Committee with Kendum Karu, Ryan Jailat Mahata Tarangur Ganimata Utsakalavastavi Etivutate Piribandava, Vidimat Parikshanyak Pratimai. Meatra Vaidi Varjane Piribandava, Sauki Vurti Samiti Etulu, Vurti Samiti Rasaksia Prasade Palakarama. Hedin Dharinge Sangame Sabhapati, Saman Ratnam Primahata, Varjane Asad Harnaba Pepsua. ජනතා බරපතල අසීරුතාවයට ලක් වෙන වැඩවර්ධනයක් කරනවා කියන කාරණේ කිසිසේත් පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒක නිසා මේ වැඩවර්ධනයට සෞඛ්‍ය ශිෂ්ටයේ කිසිදු වෘත්ති සමිතියක් සහයෝගය දෙන්නේ නැහැ. ඒ වගේම මේ වැඩවර්ධනය සම්බන්ධව තීන්දුවක් ගන්න කියලා අපි මේ රටේ සබුද්ධික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් පරිෂදයේ සභාපති රවි කුමදේශ් මහතාද වර්ජනය පිළිබඳව අදහස් පළ කළා. දිනලාරි සංගමයේ මේ හැසිරීම දිහා බලනකොට ඒක සමස්ත වෘත්ති සම්ති ව්‍යාපාරයට බලපාන එකක් වෙලා තියෙනවා. මොකද තමන්ට සාධාරණීකරණය කරගන්න බැරි තමන්ගේ සමාජිකත්වයට අදාළ නොවන දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා නැවත නැවත වර්ජන තීරණය කිරීම, වර්ජන කිරීම, වර්ජන තර්ජනය කිරීම කියන කාරණා ඇතුලේ රටේ මහා ජනතාව තුළ නැවත වතාවක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධව වර්ජනයකට යන්නට වෛද්‍ය නිලධාරි සංගමය උත්සාහ කරනවා. නමුත් මේක යට තියෙන්නේ අපි විශ්වාස කරන විදිහට සම්පූර්ණ දේශපාලන කාරණාවල්. එනිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගෙන්. වෛද්‍ය නිලධාරි සංගමය වෛද්‍යවරුන්ගේ ශක්තිය මේ විදිහට හැල්ලු කිරීම කියන කාරණාව පිළිබඳව හැකි ඉක්මනින් පියවරක් ගන්න. අධිකරණ විනිසුරු වරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් සැපයීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විද්‍යාඝාතන නඩු විභාගයේ ත්‍රිපුජ්‍යල විනිසුරු මඩුල්ලේ සමාජික මාණිකවාසගම ඉලංචීරියෙන් විනිසුරුවරයා ගමන් ගත් වාහනයට ආරක්ෂාව සැපිය වූ පොලිස් නිලධාරියා වෙඩි ප්‍රහාරයකින් මිය යාමත් සමග මේ පියවර ගත් බවයි. අධික නමාත්‍යංශ ලේකම් පත්මසිරි ජයමාන මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ඊයේ පසරුවේ නීති හා සාම්‍ය පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාගෙන් කළ බවයි. මේ අර්ථයේ මහාධිකරණ විනිසුරු මහේස්ත්‍රාත්වරු දිසා විනිසුරුවරුන් මෙන්ම කම්කරු විනිශ්චය සභා විනිසුරුවරුන්ටද විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බව ඔහු සඳහන් කළා. ලේකම්වරයා පැවසුවේ ඊට අමතරව අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව තර කරන ලෙසද ඉල්ලීමක් කළ බවයි. මේ අතර නල්ලූර් කෝවිලාසර සිදු වූ එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මෙවන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවටගෙන නැහැ. යාපනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේරියල් මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට වෙඩි තැබූ සැකකරු පලාගිය යතුරු පැදිය යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී ඊයේ සොයාගැනුණා. හඬක් නැති ඕනු වෙනුවෙන් අපි හඬ නැගුවෙමු. එය තවදුරටත් යථාර්ථයක් වන්නේ ඔබේ සහයනි. ඔබේ සත්කාරය යොමු කරන්න. ලංකා බැංකු ගිණුම් අංකය 80.14.45.12. Nations Trust ගිණුම් අංකය CI 111.112.335. www.gamnat.lk මේ ඔබේ උපකාරය අවශ්‍ය මොහොතයි අංක
ලංකාවේ අධිවේගී අභිෂේකය SLT ස්පීඩ් අප් සමාරිය 2017 ප්‍රදේශ රැසක විදුලි විසන්දවීම සඳහා බලපෑ කෙරවලපිටිය බලාගාරයේ අක්‍රීය වෝජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත් කර යලි පද්ධතියට එක්කර තිබෙනවා. විදුලි බල හා ප්‍රාචාර්ය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ බලාගාරයේ මෙගාවොට් 150ක ජනන යන්ත්‍රයක් එලෙස අක්‍රීය වූ බවයි. මේ මෙගාවොට් 150ක පද්ධතියේ ඉවත් වීම තත්ත්වය තුළ යම් බලපෑමක් විදුලි සැපයුම සඳහා එල්ල වුණා. ඒ හේතුවෙන්ම සමහර ප්‍රදේශවල විදුලි සැපයුමට බාධාවල් එල්ල වුණා. කෙසේ නමුත් හැකියාව ලැබුණ රාත්‍රියේ 9 පමණ නිරතුරුව නැවතත් කෙරවලපිටිය බලාගාරයේ මෙගාවොට් 150ක අක්‍රීය වූ ජනන යන්ත්‍රය නැවතත් අල්පෙරියාවෙන් පසු පද්ධතිය එකතු කර ගැනීමට ඒ අනුව පැවති විදුලි සමහර ප්‍රදේශවල ලබා දීමට පැවති බාධාවන් ඉවත් වීමක් සිදු වුණා. මේ වෙනුවට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම විදුලි ලබා දීමේ කටයුතු සිදු වෙනවා. සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ නීගිය සමග ජලවිදුලි උත්පාදනයේද සමස්ත ධාරිතාවෙන් 20% දක්වා අඩුවී ඇති බවයි. කතරගම මහදේවාලයේ ඇසළ මහා පෙරහැර ඊයේ වීදි සංචාරය කළා. කතරගම ඓතිහාසික මහදේවාල මළුවෙන් ගමන් අරඹා පිටවීදිය ඔස්සේ වලියම්මා දේවාලයේ වෙත ගොස් එහි චරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව නැවතත් මහවීදිය ඔස්සේ කතරගම දේවාලයේ වෙත පෙරහැර පැමිණියා. කතරගම පුදබිම ඉදිකිරීමේ ගෞරවය හිමිවන දුටුගැමුණු රජතුමාට කෘතගුණ දැක්වීමක් ලෙස ඔහුගේ පිළිරුවක් ප්‍රථම වරට පෙරහැරට එක් කර තිබීමද මෙවර විශේෂත්වයක්. කංජිතෙල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි ඉන්ධන ටැංකි බදු දීමට එරෙහිවයි. කංජිතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩීචේ රජකරුණා මහතා පැවසුවේ අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව බලධාරීන්ට සැලකලද තම ඉල්ලීම් නොසලකා හැරි බවයි. අද දවසේ මේ හම්බන්තොට වරාය ඊට සමාගමට ලබා දීම සඳහා කැබිනට් පැතිකාව ගැනීමට නියමිතයි. අපි මේක පෙරේදා දැනගත් මොහොතේම රජයට ලිපියකින් ඉදිරිපත් කරා. ඊයේ හවස 4:30 වෙනකම් අපි කාලය ලබා දුන්නා. අපි බලාගෙන හිටියා අද දවසේ මේ කැබිනට් පැතිකාව ගන්නෙ නැහැ කියලා ලිඛිතව අපිට පිළිතුරක් ලබා දෙන්න කියලා. ඒ පිළිතුර ලබා නොදීම තුල තමයි අපිට රජය බලකරේ මේ අඛණ්ඩ වැඩවර්ජනය සඳහා යන්න. මොකද අපි මේක අගමැතිවරත් එක්ක සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව පෙන්නුවා මේක ඇවිල්ලා රටේ ආර්ථික මරවස්ථානය. මේ හරහා දැනට යන නැව් වලින් දශම එකකට කිර ගැහුවත් අපිට දවසට තුනක් විකුණන්න පුළුවන්. එතකොට අද දවසේ එන මේ කැබිනට් පත්‍රිකාවේ අවුරුදු 99 සඳහා දීනට බදු දෙනවා සමාගම් දෙකක් හදනවා. මේ වැඩවර්ධනය අපි අවසන් කරන්නේ සාකච්ඡා වලින් නෙවෙයි සාකච්ඡාවේ ලැබෙන ප්‍රතිඵලයෙන් පමණයි. මේ අතර අප කළ විමසීමකදී වරාය හා නාවක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ හම්බන්තොට වරාය බදු දීමට අදාළ ගිවිසුම් මේවන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. එය අද දිනේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළා. මේ අතර කංජතෙල් වෘත්තීය සමිති වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊයේ රාත්‍රියේ සිට පෙරවුම්හල් අසල දිගු වාහන පොලිම් දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ වර්ජනය හමුවේ ඉන්ධන හිඟයක් ඇති වී යන බියෙන්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. අයිබෝවන්. www.newsfirst.lk feedback @newsfirst.lk